අපේ රට ඇත්ත වශයෙන් මේ රාජ්‍යයන් කවුරු බලයපත් වුණා හිටියත් ඒ අය අධ්‍යාපනයට සෞඛ්‍යයට කරන ලද කෘතවේදී සේවයක් මේ රටේ තියෙන. ඒ නිසා තමයි අපේ සාක්ෂරතාවය 92%ට ගියේ. අපේ ආයු අපේක්ෂණය දැන් අවුරුදු 78යි. නිදහස ලැබනකොට කීයද? අපේ ආයු අපේක්ෂණය නිදහස ලැබනකොට 48 අවුරුදු 44යි. ඒ වගේ දෙගුණයකට ගිහින් තියෙනවා. දැන් අපේ වැඩිහිටි ජනගහණය එන්න වැඩි වෙනවා. වැඩිහිටියන් වැඩි. ඒ කියන්නේ මේක දැන් 10% අභිමවා ගිහින්. තා ඉදිරියට 15%ට යනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඒක. එහෙමනම් හැබැයි අපි බැලුවහම සුබසාධනය පැත්තෙන් ආර්ථිකයට අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ අරගෙන යම් කිසි ආර්ථිකයේ සැකස්මක් අපි සකස් කරගෙන. හැබැයි ඒ සකස් කරගත්ත මානව සම්පත අපි හරි විදියට ප්‍රයෝජන ගන්නට තරමේ ආර්ථික ශක්තියක් ඇති කරගත්තේ නැති එක තමයි අද තියෙන අර්බුදය. ලෝකයේ දියුණු රටවල් අද ගත්තාම ගොඩක් රටවල් වල හැම රටක්ම මේ ණය ගැනීම කරනවා. අද ජපානයත් ණය ගන්නවා, ඇමරිකාවත් ණය ගන්නවා, ස්විස්තරලන්තයත් ණය ගන්නවා. ණය ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ණය යොදවා ගන්නා මූලාශ්‍රය, ණය යොදවා ගන්නා කාර්යය කොමක්ද කියන එක තමයි වැදගත්. ඒ නිසා අපේ ගොඩක් වෙලාවට අපේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තමයි ලංකාව විශාල වශයෙන් මේ විදේශ ආධාර ණය මුදල් ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඒ මුදල වුණත් පාදක ව්‍යුහය හදාගත්තට පස්සේ ආර්ථිකයේ නිෂ්පාදන දේශීය වෙළඳපොළට හෝ විදේශ වෙළඳපොළට හෝ ඒ දෙකටම අවශ්‍ය ගැළපෙන ආර්ථිකය සකස් කර ගැනීමක් කරගත්තනම් මං හිතන්නේ අද මේ රට මෙතන නෙමෙයි තියෙන්නේ.